අයිබුවන් මගේ දයාබර යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් යාළුවනි ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. මම තේවගාව සම්බන්ධ ගොඩක් උපදෙස් දුන්නු. ඔයාලගේ තේවගාවේ ආදායම් වැඩි කරන්න අලුත් අලුත් ක්‍රියාකාරකම් වලට යන්න මඟ පෙන්නපු නිලධාරි මහත්මයෙක් විදියට අද ඔයාලා හමුවට එන්නේ ඉතාමත් සතුටින්. මොකද හේතුව මම විසින් ආරම්භ කරපු ගොඩක් වතු මේ වෙන විට දලු ආදායම ඉහළ නංවාගෙන ඉතාමත් හොඳින් පවත්වාගෙන යනවා. ඒ වගේම කම්කරුවන්ගේ තෘප්තිමත් භාවය වැඩි දියුණු කරගෙන ඒ වතු ලංකාවේ ජාතික සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් මේ අපි අත්දැක බලන්නේ ගාල්ල කොස්ගොඩ ප්‍රදේශයේ, විශේෂයෙන් මේ වලට කියන්න ඕන ගාල්ල කොස්ගොඩ මේ ප්‍රදේශයේ තේවගාවට ආදුනිකයි. ඒ කියන්නේ තේවගාව ගොඩක් වෙලාවට මේ ප්‍රදේශවල ජනප්‍රිය වෙලා නැහැ. ඒ වෙනුවට ජනප්‍රිය වගාව විදිහට තියෙන්නේ කුරුඳු වගාව. මේ වලට තියෙන්නේ පෙනේ, මේ පෙන්නේ කුරුඳු වගාව. ඉතින් මහා පරිමාණයෙන් කුරුඳු වගාව කරන අතරතුර අපි අත්දැක බැලීමක් කරනවා තේවගාව මේ ප්‍රදේශෙත් යම් කිසි විදිහකට කරගෙන යන්න. ඉතින් එතකොට අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ තේවගාවත් මේ ප්‍රදේශයේ යම් කිසි ආකාරයකට කරගෙන සාර්ථකත්වයේ ළඟා කර ගැනීමට. මොකද අපි දන්නවා ලංකාවේ තියෙන සරු පොලොවක්. ඒ සරු පොලොව තුල ඕනම දෙයක් වගා කරන්න පුළුවන්. ඉතින් රත්නදීප ජන්ම භූමි, ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. ආදි සිංහලේ වීර මුහිම තුන්ලේ සාර වූ උදාර වූ මාතෘ භූමියයි. ඉතින් යාළුවනේ මේ කොස්ගොඩ ප්‍රදේශයේ මේ විදිහට තේවගාව අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේකෙදී වැදගත්ම දේ තමයි මේ පේලි අතර පරතරය පිළිබඳ අපි සැලකිලිමත් වෙලා, ඒ වගේම කාබනික රොඩු වගේ ඒවා අපි මේ විදිහට කාණු වලට දාලා තියෙනවා. ඒ වගේම මේවා පසු සෝදා යාම වළක්වීම සඳහා මේ සැවැන්දරා වගේ දේවල් මේ විදිහට වවලා වගා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සමෝච්ච රේඛා ක්‍රමයට කාණු කැපීමෙන් යම් කිසි දෙයකට පස ආරක්ෂා කර ගැනීම තමයි මේන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ මොනවද බලන්නකෝ. දැන් මේ ඌරන්ගේ අඩි, වැඩිපුරම තියෙන ඌරන්ගේ අඩි. මේ ඌරු අඩි මෙතන තියෙනවා කියන්නේ මේ ප්‍රදේශයේ ඌරන් ඇවිල්ලා මේ ඉඩමට වගාහණිය සිදු කරන්න තමයි මේ ඌරෝ මේ විදිහට එන්නේ. මොකද ඌරා දන්නේ නැහැ මේ පැලේ කොච්චර අමාරුවෙන් විහිස මහන්සි වෙලා කරනවද කියලා. ඉතින් ඔහුත් මේ පරිසරවල ජීවත් වෙන්න ඕන නිසා අපිට ඔවුන් මරන්න බෑ, මදුවටවන්න බෑ. මම හැමදාම කියනවා. හැබැයි ඒකට අපි අලුත් ක්‍රමයක් අත්දා බලනවා. මේ බලන්නකෝ. දැන් මේ විදිහට සුදු පාට ඉටිකොලයක් මුළු ඉඩම පුරා අපි මෙන්න මේ ආකාරයට දාලා තිනවා. එතකොට මේ විදිහට දැම්මම මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඌරා මේ සුදු පාට වර්ණය, ඔගොල්ලෝ දන්නවා රාත්‍රී කාලයටත් සුදු පාට වර්ණය දිදුලනවා. ඒ කියන්නේ ඒකේ ආලෝකය පරාවර්තනය වෙනවා. දැන් හඳ එළිය වැටුණත් මේ සුදු පාට ඉටිකොලේ මත ඒක දිලිසෙමින් ආලෝකමත් දෙනවා. ඉතින් ඒ නිසා ඌරෙක්, ඉත්තෑවෙක් වගේම වෙනත් ඔය රාත්‍රියට එන නිසාචර ජීවීන් බයයි මේ මොකද්ද කියලා. ඒ නිසා ඔවුන් ගොඩක් වෙලාවට මේක විශාල ප්‍රාකාරයක් විදිහට තියෙනකොට මේකට එන්නේ යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට අපි අලුත් අලුත් දේවල් අත්දා බලමින් මේ වගාව සම්බන්ධයෙන් දැනුම ඔයාලට ලබා දෙන්නයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් තේවගාව කියන්නේ ඉදිරියේදී අනාගතයට ගොඩක් වැදගත් බෙහෙවින් ජාතික සංවර්ධනයට මෙන්ම ග්ලෝලීය වශයෙන් ලෝකයට අත්‍යවශ්‍ය වගාවක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒ නිසා ඔයාලා හැමෝම තේවගාව කෙරෙහි ඇත්තටම ඍණාත්මක ආකල්පයෙන් මිදිලා මේ දළු ආදායම, ඒ වගේම මේ ගොඩක් වෙලාවට මේ කාබනික පොහොර හෝ රසායනික පොහොර අර්බුදය ගැන ගොඩක් වෙලාවට කතිකාවතක් යනවා. මේ වගේ දේවල් වලින් ඕගොල්ලෝ ඇත්තටම පරාජික මානසිකත්වයක් ලබන්නේ නැතුව ජයග්‍රාහී මානසිකත්වයකින් මේ වගාවට අවතීර්ණ වුණොත් ඕගොල්ලන්ගේ ඉල්ලීම් මං හිතන්නේ දිනා ගන්න උනත් බැරි වෙන්නේ. දැන් ආණ්ඩුවක් යම්කිසි විදියකට වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ
ඒක ජාතික මට්ටමින් හිතලා වෙන්න ඕනේ. ඉතින් ඒ ජාතික මට්ටමින් නිසි අධ්‍යනයකින් තොරව කරන වැඩපිළිවෙළ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ආණ්ඩුවට සිද්ධ වුණේ මේ කාබනික පොහොර ප්‍රශ්නය දිගටම ගෙනහිල්ලා මේ තේ කර්මාන්තයේ අඩපණ වෙනවට වෙනුවට තේ කර්මාන්තයේ යම් කිසි ආකාරයකට රසායනික පොහොරත් එක්ක කාබනික පොහොර ඒකට ආදේශකයක් විදිහට භාවිතා කරලා ඒක අධ්‍යයනය කරන කාලපරාසය තුළ නැවත මේ ප්‍රයත්නය ගන්න සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා හැමෝම බය වෙන්න එපා. මොකද මේ තේ වගාව කියන එක හරියට කරොත් වගා කරලා දිනන්න පුළුවන් වගාවක්. මොකද අවුරුද්දේ මාස 12ටම ඒ කියන්නේ දින 365ම ආදායම් ලැබන්න පුළුවන් හොඳ වගාවක් ලෙස තේ වගාව ඔයාලට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයාලට මම හිතනවා මේ වීඩියෝ එනොත් වැදගත් කරුණු රසක් අනාවරණය කරගන්න පුළුවන් වුණා. තවත් බොහෝ දේවල් මම ඔයාලට කියා දෙන්න නියමිතයි. රැඳෙන්න දිගටම සාහිත්‍ය ලෝකයේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ දැනුම අනිත් අයටත් බෙදා හදාගන්න. ඉතින් එහෙමනම් ඔයාලා හැමෝටම සුභ අනාගතයක්. මම සමන් ගීගෙනගේ ප්‍රවීණ තේ වගාව උපදේශක.